හොදු විවේචනයේ නොබ්බටකිය මාධ්‍ය කලාවක් වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ නිසාම අප නිරන්තරයෙන් මතක් කළේ සහ මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට නඩත්තු කිරීම මහා බරක් බවයි. දවසකට රුපියල් ලක්ෂ 60ක් 70ක් වියදම් කරලා නඩත්තු කරන්න තැනක්ද මේ? අදත් පාර්ලිමේන්තුව අපායක් වගේ වුණා. ගුටි ඇනගත්තා, කුණු හර්ප කියාගත්තා, ගහගත්තා, මරාගත්තා, දවල්ට කාලා hina වෙලා කට්ටියම එකට එකතු වෙලා යන්න ගියා කියලා තමයි ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ. අන්තිමට රැට ඔය කට්ටිය එකතු වෙලා හීනියට පොඩි අඩියකුත් ගහලා මචල්ලා මචල්ලා කරට අත දාගෙන සතුටු වෙවි. අප මේ දිහා බලාගෙන උඩ පැනලා hina වෙලා ලබන පාරක් ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මේ රටේ ධනය කාබාසනිය කරන විහිළු කෝලම් මඩුවක තත්ත්වයට අද වැටිලා අවසන්. ඒ නිසායි අප මීට සතියකට දෙකකට පමණ පෙර සිට යෝජනා කරන්නේ මේ සියලු දෙනාටම උඩින් බුද්ධි මණ්ඩලයකට රට බාර දෙමු කියලා. ඒ සඳහා ඇති නීතිමය බාධා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඓතිහාසික අර්ථ නිරූපණයක් මගින් ලබා ගන්නට උත්සාහ කරමු කියලා. අප යෝජනා කළ මේ බුද්ධි මණ්ඩලයට හරි අපූරු ප්‍රතිචාර දසතින් ලැබෙමින් පවතිනවා. මහා සංඝරත්නයේ පවා අපට කතා කොට ප්‍රකාශ කළේ විවෘත සංවාදයක් මේ බුද්ධි මණ්ඩල සංකල්පය සඳහා ඉදිරියට ගෙන එන්න කියලයි. අපේ මේ ටෙලිවැකියට ලැබෙන ප්‍රතිචාර අතර සියත ආයතනයේට අම්බලංගොඩ ඉඳලම බස් රථයේ කැවිත් අපව ඊයේ මුණ ගැසුණා රංජිත් ජේ ජයකොඩි මහත්මයා. ඔහු බුද්ධි මණ්ඩලය ගැන මෙසේ ප්‍රකාශ කළා. මම සෑමදාම සියත සවස 6 න්ියුස් බලන කෙනෙක්. පැමිණියේ අම්බලංගොඩ දළුකඩ ප්‍රදේශයේ සිට මම සියත න්ියුස් එකේ ගුවක්ම අගය කරනවා ටෙලිවිකේ වැඩසටහනක්. ඒකෙදි මම විශේෂ දෙයක් දැක්කා බුද්ධි මණ්ඩලයක් ගැන කියනවා මේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා. ඒක ඉතා වැදගත්. ඒ නිසාම මට හිතුණා මේ සියත කාර්යාලයට ඇවිල්ලා එම මහත්මයාලාට ප්‍රශංසා කරලා යන්න. මේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ වගේ විදියට කටයුතු කරනවා නම් මම හිතනවා විසඳගත හැකියි කියලා මේ ප්‍රශ්න කරදර වලින් තොරව. ඇත්තටම බුද්ධි මණ්ඩල සංකල්පයට අද බුද්ධිමතුන්ගේ නම් යෝජනා කළ යුතුව තිබෙනවා. එය පුරවැසි අයිතිවාසිකමක්. උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තය ගමු. ඒ පිළිබඳ හසල දැනුම ඇති විද්වතුන් පෙරදිනිය කෘෂි පීඨයේ ඕන තරම් ඉන්නවා. ඒ විද්වතුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂඥ කමිටුවකට පූර්ණ බලතල දෙන්න ඕනේ අපේ රටේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන කෘෂිකාර්මික සැලැස්මක් සකස් කරන්න. ඒ අය මැති ඇමති ජනපතිට උඩින් කෘෂිකර්මාන්ත දියුණුව වෙනුවෙන් හදන සැලැස්මට ගොවින්ගේ අදහස් අරගෙනම හදාවි. හැබැයි ඒ බුද්ධිමතුන්ට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බෑ. නැත්නම් ඒ අයට මේ ජාතියේ උපදෙස් ලැබුණොත් ඉතින් ඒ බුද්ධි මණ්ඩලෙන් වැඩක් නැහැ. ඇත්තටම මේ මැති ඇමතින්ට නෙවෙයි රටට ජනතාවට ඍජුව වග කියන බුද්ධි මණ්ඩලයක් හිටියනම් අපේ රටට මේ කල යන්නේ නැහැ. දැන් ආර්ථික අගාධෙන් ගොඩේමටත් ඇති එකම විකල්පය ඒක තමයි. ඔය පාර්ලිමේන්තුවේ ඇහෙන සිල්ලර කතාවලින් මේ රටේ ආර්ථිකය ගොඩ අරගෙන අපේ කුසගින්න නිවලා මේ රට විශාල මහනුවරක් වෙන එක වළක්වන්න ඒ අයගේ යෝජනාවලට බැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග කරට කර වැඩ කරන්න පුළුවන් තව 10-15 දෙනෙක් අවශ්‍ය වෙනවා. අපේ රටේ විද්වතුන් විදේශගතව ඉන්නවා. ඒ වගේමයි ලෝකේ බොහෝ රටවල ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ රටවල් විවිධ අවස්ථාවල ගලව ගන්න උපදෙස් දීපු අය. ඒ අයගේ සහය අරගෙන බුද්ධි මණ්ඩල කමිටුවක් පත් කරගන්න ආර්ථිකය සඳහා. හැබැයි මතක ඇතුව ඒ අයට උපදෙස් දෙන්න PB ජයසුන්දර කබ්‍රාල්ලා බැසිල්ලා නම් ඉතින් පත් කරගන්න එපා. ආර්ථික විශේෂඥ බුද්ධි මණ්ඩල කමිටුවට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බැරි තත්ත්වයක් තමයි හදන්න ඕනේ. සියලු විෂයන් වලට බුද්ධි මණ්ඩලයක් පත් කරලා මේ රට ඒ විෂය ඔස්සේ අලුත් පාරකට යොමු කළ යුතුම තිබෙනවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ නම් අපට ගැලවීමක් නැහැ. ඒ බව තමයි අද මේ ජනතාව පවසන්නේ. මේ 225 මේපා කියනවා. උගත් බුද්ධිමත් සභාවක් හරහා මේක දැන් පාලනය වෙන්න ඕනේ. උගත් බුද්ධිමත් මිනිස්සු නැති රටක් නෙමෙයිනේ. විද්වත් මණ්ඩලයක රට බාර දිය යුතුයි කියන මතය තමයි තියෙන්නේ. අපේ රටන අලුතෙන් පත් කළා තියෙනවා මහ බැංකුවේ අධිපති කෙනෙක්ව. එයා ඕස්ට්‍රේලියාවේ රටක සේවය කරපු කෙනෙක්. ඒ වගේ තවත් විදේශගත අය ඉන්නවා අපේ රටට සේවය කරන්න පුළුවන්. ඒ මොකද මේ 225 කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන මතේ ඔක්කොංගෙම තියෙනවා. අපි ගියමුකෝ 175ක් ගත්තා කියලා. ඔතන සාමාන්‍යයෙන් ඕ ලෙවල් පාස්වත් අය අඩුයිනේ. සාමාන්‍ය පෙළ පාස්, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම තියෙන අයත් අඩුයිනේ. මුළු රටම ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. අපේ ඉන්න හොඳ උගත් තරුණ කොල්ලෝ, කෙල්ලෝ
දාන්න ඕනේ ගුලන් ඉස්සරහට. වටේටම මුහුද තියෙනවා. ගොඩක් ඉදි තියෙනවා නේ ලංකාව දිනු කරනවා නේ. බුද්ධි මණ්ඩපයක් කියන්නේ ඒ කට්ටිය හැම ශාස්ත්‍රෙම දැනුමක් එකතු වෙන්න ඕනේ. ඒ ඒ ශාස්ත්‍ර වලට විශේෂඥ කට්ටිය හිටියාම අතරම මේ 225ට වඩා නම් හොඳ වෙයි කියලා හිතනවා ඉතින්. බුද්ධි මණ්ඩලයක් මෙතනට එන්න ඕනේ. එතකොට තමයි හරියට රට ගෙනියන්න පුළුවන්. හොරු නැතුව. ගත් විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි මේ රටට දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම්. නැත්තම් මේ රට තවත් අගාධර යනවා. දැන් ඉන්න අපේ මහා බැංකුවේ අධිපති වගේ කෙනෙක් ජනාධිපතිලා මොදලම දැන් ඉන්නේ ලේකම්. එයා අගමැති වුණා නම් මං හිතන්නේ මේ රට හොඳට කරයි කියලා මට නම් හිතෙනවා.